ඒ ඇති කරනකම මේ රටේ තරුණ පරපුරක් අනාගත පරපුරක් අපේ රටට බිහි වෙනවා. ඒ අයගේ අනාගතය ගැන අපි හිතන්න ඕන. එමනම් යාලා අපි හරි මගකට ගෙන යන්න ඕන. ඒකට තමයි අපි මහින්දෝදේ විද්‍යාගාර වගේ විද්‍යාගාර ඇවිල්ලා තාක්ෂණ වික්ෂය ධාරාව අපි හඳුන්වලා දීලා ඒ කටයුත්ත කරේ මේ රටේ අනාගතයක් දිහා බලාගෙන. මොකද අපිට හැමදාම අපේ රට විතරක් ගැන හිතන්න බෑ. අපි මේ රට විතරක් නෙවෙයි අපිට ලෝකය දිනන්න අපේ දරුවන්ට අපි අවස්ථාව දෙන්න ඕන. එහෙමනම් ඒක ජාති කුල ભેද වලින් සීමා කරන්න පුළුවන් කමක් නෑ. අපි මේ සියලු දෙනාට මේ අවස්ථාව ලංකාවේ හැමතැනම ඉන්න දරුවන්ට ඒ අවශ්‍යතාවය අපි ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් අපි ලබා දිය යුතුයි. එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි සමහර උදවියට අපි දන්නවාද මැද පෙරදිග තියෙන තත්ත්වය. මැද පෙරදිග තියෙන තත්ත්වය පිළිබඳව ඔබට පේනවා. ඉරාකය, ලිබියාව වේවා, ඉරාකය වේවා, මිරිසේ ඊජිප්තුව වේවා, මේ ඒ ප්‍රදේශ තුල ඇති වෙලා තියෙන තත්ත්වය, ඇෆ්ගනිස්තානය වේවා, පාකිස්තානය වේවා, එහෙම රටක එවැනි තත්ත්වයක් ඇති වෙනකොට ඒ රටේ වැටීමක් මිසක් ගොඩනැගීමක් නැහැ. ස්ථාවරත්වයක් තියෙනවා. පිටරැටියන්ට ඕන විදියට, වෙනත් ලෝකයේ වෙනත් රටවල් වලට ඕන විදියට, බටහිර ලෝකයට ඕන විදියට පඹයන් වශයෙන් අපිව නටවන්න පුළුවන් කමක්, රට යටත් කරගන්න අපිට ඉඩ තියන්න පුළුවන් කමකුත් නැහැ කියන එක අපි මතක් කරලා දෙන්න ඕන. ඔබ දන්නවා ඔබ මීට අවුරුදු ගණනකට උඩදී සේවය කරපු රටද අද තියෙන්නේ? අද ඊට වඩා හොඳ වෙනසක් නැද්ද? රටේ ජීවන තත්ත්වයේ වෙනසක් ඇති වෙලා නැද්ද? පහසුකම් වල වෙනසක් ගමේ ඇති වෙලා නැද්ද? පාරතොට වෙනස් වෙලා නැද්ද? ගමේ විදුලිය ආවනම් ගමට විදුලිය ඇවිල්ලා නැද්ද? ඒ පහසුකම් තියෙනවද එදාට වඩා අදට? දුරකථන පහසුකම් අද කොතරම් දුරට තියෙනවද? මේවා පිළිබඳ මම හිතනවා ඔබට හිතන්න ඕන තරම් ඔබට වඩා හොඳ කෙනෙක් නෑ ඒක බලන්න. ඔබ මේ ආරවුල් විසඳන්න එහාට මෙහාට ඇවිදින පිරිසක් රජයේ පේනවා. ඒ වෙනස ඔබට පේනවා.